ඒ ආණ්ඩු නියෝජන කරන කට්ටිය ඒගොල්ලොත් ඒ තරම්ම මාරුනෙත් නැහැ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. මෛත්‍රීගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. ගෝඨගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. මිනිහා මීයේ පෙරේද අම්බලන්තට රැස්වීමක් තියලා කියනවා. මිනිය හැමදාමත් ගන්න පැත්ත දිනනවලු. ගන්න පැත්ත දිනනව නෙවෙයි දිනන පැත්තට පණිනවා. දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ පළමු වතාවට සැබවින්ම මාරුවීමක් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ටෙස්ට් කරලා වැඩක් නැහැ. දැන් ටෙස්ටිං ඉවරයි. මේ සැරේ අලුත් දේවල් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි දන්නවනේ 1996 සනත් ජයසූරිය රොමේෂ් කල්විතාරණයි දෙන්න ගැහුවා මුලින්ම ඒ දෙන්න අවුට් වුණා. අරවින්ද සිල්වාගේ පරිණතභාවයෙන් තමයි වෝල් කප් එක ගත්තේ. රටට පරිණත ක්‍රීඩකයෙක් අවශ්‍යයි. ඒක තමයි ඉන්දියාවත් මෝදි ගෙනල්ලා තියෙන්නේ තුන්වැනි වතාවට ටෙස්ට් කරන්නේ නැතුව මේ සැරේත් මෝදිව අගමැති කරේ ඉන්දියාව ඒකයි. මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයට පත් කරනවත් එක්කම ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදන සම්දානෙට ඒ සම්දානෙට අක්සම් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ භාගයක් අනිවාර්යයෙන්ම වෙනවා. ඒකට සැකයක් තියාගන්න එපා. සජිත්යි අනුර දිසානායක මහත්තයටයි මේ මහතුරු දෙන්නට දෙපැත්තට කියාගන්න වෙනම ප්‍රතිපත්ති නැහෙනේ. දැන් ඉන්නේ දෙන්නම එකම ප්‍රතිපත්තියේ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ IMF මුලින් නොගිය එක වැරදියි කියලා. අනුර දිසානායක මහත්තයා කියන්නේ දැන් කරන් දෙයක් නැහැ වැල් පාලමේ ඉගොඩ වෙන්නම ඕනේ. ඉතින් මොකද වෙනස? දැන් මට පොඩි සැකයක් ඇතුණා හෙට ආයිද්ද වෙනකොට අර දරුවට ගහපු කුකුල් චමින්දත් අපේක්ෂෙක් වෙයිද දන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් මේ මිනිහත් ප්‍රසිද්ධයි නේද? ඒ වගේ තත්වයක් ඇති වෙයිද දන්නේ නැහැ. දන්නේ නැහැ තාම මැතිවරණේ කොයි මැතිවරණයක් ඇයිද කියලා. ඒ මැතිවරණය දින නියම කරනකොට අපි තීන්දුවක් ගන්නවා. කවුද අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා සහ ජයග්‍රහණය කරන වැඩපිළිවෙල අපි තීරණයක් ගත්තා. ඊළඟ අපේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ හැටියට තෝරගෙන ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි තීන්දුව කරා. අපි එතුමත් එක්ක ඉදිරි ගමන යන්න